ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. ඇයට ශක්තිය දෑට ප්‍රගතිය යන්න මෙවර කාන්තා දිනයේ තේමාවයි. කාන්තා දිනයට සමගාමීව පැවති ජාතික උත්සවය අද බතරමුල වෝටසේජ් පරිසරයේදී පැවැතුණා. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ජනාධිපති අගමැති සහ විපක්ෂ නායක සුබපැතුම් පණිවිඩ නිකුත් කර තිබෙනවා. පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ ශ්‍රී ලාංකීය කාන්තාව අද මෙරට ආර්ථිකය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබා දෙන බවයි. රට සංවර්ධනය කරා යන ගමනේදී කාන්තා ව්‍යවසායකයන් බලගැන්වීම රජයේ අරමුණ බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා. එමෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවී ප්‍රචණ්ඩත්වය වැළැක්වීම වෙනුවෙන් පස් අවුරුදු සැලැස්ම කැබිනට් අනුමැතියට සූදානම් අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමානාත්මතාවය හා කාන්තාවන් සවිබලගැන්වීම සඳහා 52ක් කෙටුම්පත් කරමින් පවතින බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සිය නිවේදනයෙන් සඳහන් කර තිබෙනවා. කාන්තා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනද පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. වත්මන් සමාජයේ අසීරුතාවයන් යටතේ වුවද කාන්තාවන්ගේ පෝෂණය, සෞඛ්‍ය හා අධ්‍යාපනය වෙනුවෙන් මෙන්ම ඔවුන්ට නව රැකියා අවස්ථා උදා කර ගැනීම සඳහා වූ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි අග්‍රාමාත්‍යවරයා අදාළ නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. ඇය සතු දැනුම හා කුසලතාවයන් මෙන්ම ඇගේ අවශ්‍යතාවයන් මනාව වටහා ගනිමින් නව ලෝකයට ගැලපෙන ශක්තිමත් හා ඵලදායී කාන්තා පරපුරක් බිහි කිරීම රජයේ ඒකායන අරමුණ බවද අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. තවමත් අප රටක් ලෙස කාන්තාවන් සතු ධෛර්ය ශක්තිය අවබෝධ කරගෙන නොමැති බව කනගාටුවට කරුණක් බවයි කාන්තා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙන්නේ. අප තවමත් කාන්තාවන්ට සලකනුයේ සාම්ප්‍රදායික අදහස් මතිපත් අතර මූලික කරගෙන බවත් මෙම ආකල්පයන්ගෙන් මිදිය යුතු බවත් විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. නව ලෝකයට උචිත දැනුමෙන් තාක්ෂණයෙන් පුළුල් කුසලතාවෙන් කාන්තාවන් සවිබල ගැන්වීම ඇය පවුලේ මෙන්ම රටෙත් ආර්ථිකයේ ජීවනාලිය බවට පත් කළ යුතු බවයි විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. එමෙන්ම නිවසේදී මහමගදී වැඩබිමේදී ඇගේ සියලු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අප කටයුතු කළ යුතු අතර සැබෑ කාන්තා අයිතිවාසිකම් සුරකින්නේ එවිට බවයි සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මේ අතර ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ඊයේ මෙන්ම අද දිනේ දිවයින පුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරුණා. මෙරට කාන්තාවන් මුණපාන හිංසනය අවම කිරීමට ගත හැකි හොඳම පියවර වන්නේ මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම බවයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසන්නේ. අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එක හරහා මනසට ඇතුල් කරන නොයෙකුත් දේවල් වලින් අද වයසේ තරුණ වයසේ පහු වෙන ළමයින්ගේ කාන්තාව කියලා කියන්නේ තමන්ගේ අවශ්‍යතා ආසාවල් ඉටු කරගන්න පුළුවන් සාමාන්‍ය සෙල්ලම් බඩුවක් එහෙම නැත්නම් සාමාන්‍ය මුදලට ගත හැකි බාණ්ඩයක් වගේ ආකල්පයක් සමාජය තුළ ඇති වෙලා තියෙනවා. මම ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයා විදිහට මට වගකීම් දෙකක් තියෙනවා. එකක් තමයි මේ රටේ ඉන සුවහසක් කාන්තාවන්ගේ එට දවසේ සුරක්ෂිතභාවය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීම. දෙවැනි එක තම පොලිසියේ හේවණයට ඉන්න කාන්තා නිලධාරීන්ගේ රැකවරණය සැලසීම. මම බලාපොරොත්තු වෙනවා ඊළඟ කාන්තා දිනයට කලින් ශ්‍රී ලංකා පොලිසියේ ඉන්න කාන්තා නිලධාරීන්ට බලපාන ගැටලු සම්බන්ධව විශේෂයෙන් හොයලා ඒගොල්ලන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් පියවර කිහිපයක් ගන්න. මම හිතනවා මේ රටේ කාන්තාවන්ට බලපාන ලොකුම ප්‍රශ්නය තමයි මේ මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය නිසා සමාජය තුළ සිදුවෙලා තියෙන වීසනකාරී තත්ත්වය. ඒ නිසා තමයි අපි යුක්තිය මෙහෙවුම් මගින් මේ රටේ මත්ද්‍රව්‍ය තුරන් කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මේ රටේ කාන්තාවන්ට සිදුවන හිරිහරහා ගැටලු අවම කිරීම සඳහා ගත හැකි ප්‍රමුඛතම පියවර තමයි මේ රටේ මත්ද්‍රව්‍ය තුරන් කිරීම. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව විශේෂ වැඩසටහනක් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්ුණා. මෙහිදී 1931 වසරේ සිට මේ දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරියන්ගේ ඡායාරූප සහිත පුවරුවක් නිරාවරණය කිරීමද සිදු කෙරුණා. අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කාසල් විදියේ කාන්තා රෝහලට ඉන්කියුබේටර් යන්ත්‍රයක් සහ වෝම යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කිරීම සිදු කෙරුණා. ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් යුද හමුදාව විසින් ගැබිනි කාන්තාවන් සඳහා තෑගි මල්ලක් බෙදා දීමද සිදු කෙරුණා. 55 වන බලසේනාවේ අනුග්‍රහය යටතේ කිලිනොච්චිය රෝහලේ ගැබිනි කාන්තාවන් සඳහායි මෙලෙස තෑගි බෙදා දීම සිදු කෙරුණේ. මේ අතර මොරගල්ල දෆාම් සංචාරක හෝටලේ කාන්තාවන්ගෙන් ලෝක කාන්තා දිනය වෙනුවෙන් බේරුවල ගැබිනි මව්වරුන්ට ප්‍රණීත දිවා ආහාර සංග්‍රහයක්ද සිදු කෙරුණා. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව අලුත්ගම මහජන බැංකුව කාන්තාවන් වෙනුවෙන් විශේෂ වෛද්‍ය කඳවුරක් බැංකු පරිසරයේදී සංවිධානය කර තිබුණා. කාන්තා අයිතිවාසිකම් ලබා දෙන ලෙස බල කරමින් කාන්තාවන් පිරිසක් අද හැටන් නගර මැද උද්ඝෝෂණයක නිරත වුණා.
රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.